තිරුවන් සරණයි පුතේ අද අපි මේ වීඩියෝ එක හරහා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ 6 වෙනි පාඩමට අදාළව අවසාන කොටස විදිහට මේ වීඩියෝ එක අරන් ආවා අපි සංයුක්ත තල රූපවල වර්ගඵලය කියන කොටස කියලා දෙන්න අද අපි මේ වීඩියෝ එක හරහා ඔබ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයේ විවගත රචනා කොටස දෙවෙනි ගාන විදියට බොහෝ දුරට හම්බෙන සංයුක්ත තල රූපවල වර්ගඵලය කියන ගාන කියලා දෙන්න හදන්නේ මේ වීඩියෝ එක නරඹනකොට අනිවාර්යයෙන්ම අපි මේ පාඩමට අදාළ තව වීඩියෝ දෙකක් මිට කලින් දාලා තියෙනවා මෙතෙන්ට ගාන අරගෙන එන්න ඒ වීඩියෝ දෙක බලපු නැති ළමයි මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ දෙක නරඹලා මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා අපි අද කියලා දෙන්න හදන්නේ සංයුක්ත තල රූපවල වර්ගඵලය යටතේ ඔබට අභ්‍යාසය 6.2 අභ්‍යාසයේ පළවෙනි ගාන විදියට දීලා තියෙන ගාන තමයි මම මේ අරගෙන තියෙන බෝඩ් එකට අපි බලමු මේ ගාන පිළිබඳව අපිට දීලා තියෙන විස්තරය මොකක්ද සහ අපෙන් අහලා තියෙන ප්‍රශ්න ටික මොකක්ද අපි කොහොමද ඒකට උත්තර ටික ලියන්නේ කියන එක අපිට කියනවා පුතේ පහත රූපයේ දැක්වෙන්නේ සමචතුරස්‍රයකට අර්ධ වෘතාකාර කොටස් දෙකක් සම්බන්ධ කර සාදාගත් සංයුක්ත තල රූපයකි පාදයක දිග සෙන්ටිමීටර් 14ක් වෙච්ච සමචතුරස්‍රයකට අර්ධ වෘතාකාර කොටස් දෙකක් එකතු කරලා සකස් කරගත්ත සංයුක්ත තල රූපයක් තමයි මේ තියෙන්නේ අපෙන් අහනවා පහත දැක්වෙන දැස් සොයන්න පළවෙනි කොටස අහන්නේ පුතේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමචතුරස්‍රයේ වර්ගඵලය කොච්චරද කියලා අහනවා අපේ දරුවෝ දන්නවද සමචතුරස්‍රයේ වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා එහෙනම් බලමු සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම ඵල පුතේ මේකේ අපි පාවිච්චි කරන සූත්‍රය තමයි මේ පොදු සූත්‍රය තමයි මම ලියුවේ මේකදී අපි ගන්නවා දිගත් 14යි මේක පළලත් 14යි මේක සමචතුරස්‍රයක් එහෙනම් දිග 14යි සෙන්ටිමීටර් ගුණ කිරීම පළලත් 14යි සෙන්ටිමීටර් ඒක අපි ගන්න උත්තරේ 14 වලත් 14 196යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට පුළුවන් ওই විදිහට සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ අර්ධ වෘතාකාර කොටසක අරය දැන් අපිට දරුවන් දැන් තරගල හිතා ගන්න පුළුවන් අරය කොච්චරයිද කියලා මේ 14යි නම් මේ පැත්ත මේ පැත්ත 14යි එතකොට මේ තියෙන විෂ්කම්භය 14යි නම් අරය 7යි විෂ්කම්භයෙන් භාගයක් තමයි අරය වෙන්නේ දැන් අරය 7යි කියලා අපි හොයා ගන්න මොන දෙවෙනි ප්‍රශ්න උත්තරය අපි හොයාගත්තා අපෙන් අහන තුන්වෙනි ප්‍රශ්නේ අර්ධ වෘතාකාර කොටස් දෙකෙහි සම්පූර්ණ වර්ගඵලය කොච්චරක්ද කියලා එහෙනම් පුතේ අපි දන්නවා අපි බලමු ලියාගෙන අර්ධ වෘතාකාර කොටස් දෙකෙහි වර්ගඵලය සමාන අපි දන්නෝ දැන් අපි බලමු එක අර්ධ වෘතයක නම් 5r වර්ගයේ ගුණ කිරීම 360 තීටා කියන්නේ 360 180 කියන්නේ දෙකෙන් එකයි කියලා අපිට කෙලින්ම දාගන්න පුළුවන් මොකද අර්ධ වෘතයක් කියන්නේ වෘතයකින් භාගයක් ඒක අපි දරුවෝ දන්නෝ එහෙනම් මේ තියෙන පුතේ එක අර්ධ වෘතයක් අර්ධ වෘත දෙකෙහි වර්ගඵලය අපි හොයන්න හදන්නේ මොකද දෙකක් තියෙනවා එහෙනම් මේ ගාන ගුණ කර ගන්න ඕන දෙකේ මේ ගාන ගුණ කර ගන්න ඕන දෙකේ එතකොට ඔන්න එක සැරේට අපි අර්ධ වෘතාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයා ගන්න විදියක් ලියාගත්තා දැන් අපිට තියෙන්නේ මේක කැපෙන කෙටෙන දේවල් ටික කපලා කොටලා දාලා අපි r වලට දීලා තියෙන අගය හොයාගෙන ආදේශ කරගෙන ගාන හදා ගන්න තියෙන්නේ බලමු ගාන හදන විදිය මෙතෙන්දිම ඔබට පුළුවන් මේ දෙක කපලා දාන්න උඩ යටයි කැපෙනවා තොර ඉතුරු වෙන්නේ පුතේ 5r වර්ගය
5R වර්ගය කියන්නේ වෘතයක වර්ගඵලයනේ හොයන්න තියෙන්නේ. ඔව්. අපි මේ තියෙන්නේ අර්ධවෘත දෙකක් නිසා මේ අර්ධවෘත දෙක එකතු වුණාට පස්සේ තනි වෘතයක් හැදෙනවා. ඒ නිසා තමයි අපිට සූත්‍රයේ විදිහට අවසානයේ 5R වර්ගය විතරක් ඉතුරු වෙන්නේ. දැන් අපිට ආදේශ කරගන්න පුළුවන් 5 කියන්නේ 7 22 යි R කියන්නේ මෙතන අපි හොයාගත්තා 7යි R වර්ගය නිසා 7 ඒවා 2යි. මේ යට තියෙන 7ට උඩ තියෙන 7 කපලා දැම්මහම 7 ගුණ කරන්න 22කින් අපිට උත්තරය ගන්න පුළුවන් 7 14 න් 4 එකක් විතරයි 7 14 යි 1යි 15යි සෙන්ටිමීටර් වලින් නිසා ආරය දීලා තියෙන්නේ අපි උත්තරයට දානවා වර්ග සෙන්ටිමීටර් මොකද වර්ගඵලයක් නිසා අනිවාර්යයෙන්ම වර්ග ඒකක තියන්න ඕන අපෙන් අහන අවසාන ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පුතේ සංයුක්ත රූපයේ වර්ගඵලය සොයන්න සංයුක්ත රූපයේ වර්ගඵලය සොයන්න ඔබ මතක තියාගන්න ඕන පුතේ අපිට උත්තරේ විතරක් හදන්න පුළුවන් මොකද මේ සංයු මේ මේ ගාන හම්බෙන්නේ විවර රචනා කරසේ හිඳ උත්තර විතරක් දැම්මත් ඇති. නමුත් මම බලන කෙනෙකුට මේක රචනා ගැටලුවක් විදිහට ලියන නම් අපි අනිවාර්යයෙන්ම වගන්ති ලියන්න ඕන කියලා ඔබ දන්නවා. එimhe වගන්තිත් එක්කම ලියන විදිය ඔබට හුරු කරන්න ඕන නිසා තමයි මේ වගන්ති මම ලියන්නේ. නැත්නම් මට උත්තර විතරක් ඔබට හදලා දෙන්න පුළුවන්. අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම. අපි කරන්නේ මොකක්ද කියලා ලියලා ඒ දේ කරනකොට අපිට ඒක නිකම්ම අපිට මේ වැඩේ හොඳට ප්‍රැක්ටිස් වෙනවා. අපේ ළමයි සමහරලාට කැමති නැහැ මේ වගන්ති ලියන්න. හැබැයි වගන්ති ලියනකොට තමයි අපිට ඒක හොඳට දැනින්නේ එකට. ඒ නිසා එකට දැනෙන්න ගණන් හදන්න නම් අනිවාර්යයෙන්ම වගන්ති ලියලා ගණන් හදන්න. ඒකට අනිවාර්යයෙන්ම ඔබට ගණන් පුළුවන් වෙනවා කියලා මම 100%ක් විශ්වාසින් කියනවා. එහෙනම් බලමු ගණන් හදන විදිය. සංයුක්ත රූපයේ වර්ගඵලය. තොර අපි සංයුක්ත රූපය කියලා කියන්නේ පුතේ මෙතන තියෙන රූපවල ටික ඔක්කොම එකතුව. තොර මෙතන තියෙන්නේ සමචතුරස්‍රය සහ අර්ධවෘත දෙක සමචතුරස්‍රය වර්ගඵලය හොයාගත්ත 196යි අර්ධවෘතයේ දෙකේ වර්ගඵලයත් අපි හොයාගත්තා 154යි. තොර සංයුක්ත රූපය කියන්නේ මේ මුළු රූපය නිසා මේ ආපු උත්තර ටික එකතු වුණා නම් මුළු රූපය අපිට හැදෙලි ඉවරයි. එහෙනම් අපිට දැන් අලුතෙන් හිතන්න දෙයක් නැහැ. සමචතුරස්‍රයයි අර්ධවෘත දෙකයි එකතු කරගන්න ඕන. මෙන්න සමචතුරස්‍ර උත්තරය තියෙනවා. මෙන්න අර්ධවෘත දෙකේ උත්තරය තියෙනවා. අපි එහෙනම් උත්තරේ හදාගමු. 196ට එකතු වෙන්න ඕන 154. යොදුනහම් පුතේ 6 4 10 0.1ක් විතරයි. ඒකයි මේකයි 10යි 5යි. 15න් 5 එකක් විතරයි. ඒකයි මේ දෙකයි 3යි. වර්ග සෙන්ටිමීටර් කියලා අපි උත්තරේ දාන්න ඕන. මොකද මේ වර්ග සෙන්ටිමීටර් තියෙන සංඛ්‍යා දෙකක් තමයි අපි එකතු කරගත්තේ. එසම මේ විදිහට අපිට උත්තරේ හොයාගන්න පුළුවන් වෙන සංයුක්ත රූපයේ වර්ග ඵලය. right අපි යමු ඊළඟ ගන්නට. අපි ඊළඟට කතා කරලා දෙන්න හදන්නේ පුතේ 6-2 අභ්‍යාසයේ 3 වෙනි ගාන විදියට අපිට දීලා තියෙන සමාන්තරාශ්‍රයක් සහ මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් එකතු වෙලා සංයුක්ත වෙලා හැදිච්ච සංයුක්ත තල රූපේ වර්ගඵලයේ සම්බන්ධයෙන් තමයි අපිට ගාන දීලා තියෙන බලමු ගාන මොකක්ද කියලා. රූපයේ දැක්වෙන්නේ සමාන්තරාශ්‍රයක් හා කේන්ද්‍රික ඛණ්ඩයක් එක්වීමෙන් සෑදුණු තල රූපයකි. සමාන්තරාශ්‍රයක් හා කේන්ද්‍රික ඛණ්ඩයක් එක්වීමෙන් සෑදුණු තල රූපයකි. අපි ගන්න පළවෙනි ප්‍රශ්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සොයන්න. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි. දැන් අපේ දරුවෝ මතක් කරගන්න ඕන මොකක්ද සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය. අපේ පළවෙනි වීඩියෝ එකේ තියෙන ඒ සම්බන්ධව බලන්න පුළුවන් දරුවන්ට. සූත්‍රය තමයි පුතේ අමතකයි හොඳට මතක් කරගන්න ඕන. ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. අපේ දරුවෝ හොයා ගන්න ඕන ආධාරකය කීයද කියලා. අපි බලමු කොහොමද
සමාන්තර ආශ්‍රය ආධාරකය හොයාගන්නේ අපිට හරි ලේසි පුතේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වලදී අපි මතක් කරගන්න ඕන මේක සමාන්තර ආශ්‍රයක් නම් මේ පාද දෙක සමාන්තරයි මේ පාද දෙකත් සමාන්තරයි ඒ වගේම තමයි සම්මුඛ පාද සමානයි මේ පාදෙට මේ පාදේ මේ පාදෙට මේ පාදේ සමාන වෙනවා එහෙනම් අපි දන්නවා දැන් මේ පාදේ 30යි නම් මේ පාදේ 30යි අපි සාමාන්‍යයෙන් අර පුරුද්දක් තියෙනවා යට තියෙන පාදේ ආධාරකේ විදියට ගන්න එහෙම දරුවන්ට මම පොඩ්ඩක් මතක් කරේ නැත්නම් කෙලින්ම 30යි කියලා අපිට ගන්න පුළුවන් එහෙනම් මේ පාදේ 30යි පාද සමාන හින්දා එහෙනම් ආධාරකය 30යි ලම්බ උස 7යි අපි බලමු ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 7යි කියලා අපි ගත්තා ආධාරකයේ 30යි කියලා අපි හොයාගත්තා එහෙනම් 30 ගුණ කිරීම 7 හතරක් බිංදුව 0.1යි 4ක් 3 21යි උත්තරේ අපි දාන්න ඕනේ මේවා සෙන්ටිමීටර වලින් තියෙන හින්දා වර්ග සෙන්ටිමීටර වලින් එහෙනම් ඔය විදිහට පුළුවන් අපිට ගණන හදා ගන්න අපි බලමු අපෙන් අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඊළඟ ප්‍රශ්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන සූත්‍රය ඔබට මතකයි පුතේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි 5r වර්ගය ගුණ කිරීම 360 තීටා මේක අමතකයි අනිවාර්යෙන්ම මතක් කරගන්න ඕන මතක තියාගන්න ඕන මොකද මේ ගාන විභාගෙට එන ගාන විභාගෙට එන જાතිය ගානක් ඒතර මේ ගාන හදන්න ඔබට අනිවාර්යම මේ සූත්‍රය ඕන වෙනවා මේ සූත්‍රය මතක තියාගත්තොත් ගෙදරින් ලකුණු 10ක් අරන් ගියා වගේ ඔබට විභාගෙට යනකොට අනිවාර්යෙන්ම මේ ගාන හදාගන්න පුළුවන් එහෙනම් බලමු අපි ආදේශ කරලා පුතේ 5 වල අගය අපේ දරුවන්ට මතකයි 7ෙන් 22යි අරය අරය අපි කොහොමද මේක හොයාගන්නේ හරි ලේසියි දැන් අපි කිව්වා මේ ටික 30යි මේ ටික 30යි කියලා අපි කිව්වා මොකද එහා පැත්තත් 30යි නම් මෙහා පැත්තත් 30යිනේ එහෙනම් මේ ඔක්කොම ටික 44යි පුතේ අපිට දීලා තියෙනවා එහෙනම් 44ෙන් මේ 30 අඩු වුණාට පස්සේ තව 14ක් ඉතුරු වෙනවා මේ පැත්තට එහෙනම් මෙන්න අරය අපි හොයාගත්තා සෙන්ටිමීටර 14යි සෙන්ටිමීටර 14යි දැන් අපි අරයට ආදේශ කරමු r වර්ග නිසා 14ේම 2යි 360න් තීටා තීටා කියන්නේ මෙතන කෝණය කේන්ද්‍රික කෝණය දැන් පුතේ පොඩ්ඩක් මතක් කරගන්න කොහොමද අපි තීටා හොයාගන්නේ මෙතන තියෙන්නේ සරල රේඛාවක් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයන්ගේ එකතුව අංශක 180යි කියලා මතක තියෙන්න ඕන. එහෙනම් ඒ 180ෙන් මේ 30 අඩු වුණාම මේ පැත්තට පුතේ 150ක් ඉතුරු වෙන්න ඕන. එහෙනම් ඔන්න එතන අපි කෝණේ හොයාගත්තා 150යි කියලා. දැන් මෙතන අපි තීටට ආදේශ කරගන්න කේන්ද්‍රික කෝණය 150යි කියලා. දැන් අපිට කපලා සුළු කරගන්න තියෙන්නේ මෙතන අපිට 7වරක් 1යි 7වරක් 2යි කියලා කපා ගන්න පුළුවන්. ඊළඟට පුතේ බිංදුවට බිංදුව කපලා දාන. දැන් 36යි 2යි තියෙද්දි අපි දෙකෙන් කපලා දාන්න පුළුවන්. 2වරක් 1යි 2වරක් 18යි. දැන් 36 දෙකෙන් බෙදුනහම 18යි නේද? බෙදා ගන්න හිමීට 3ට 1යි 1ක් විතරයි 16ට 8යි. ඊළඟට අපිට පුළුවන් ආයතනයක් මේ 14යි 8යි කපලා දාන්න. 14යි 18යි කපලා දාන්න. දෙවර චක්‍රෙන් ගෙවුවොත් දෙවරක් 9යි. දෙවරක් 7යි කියලා අපිට කපා ගන්න පුළුවන්. දැන් උඩ තියෙන්නේ 22 9ෙන් බෙදෙන්නේ නැහැ. උඩ තියෙන 7 ආයි 9ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 15යි 9යි දකිද්දි අපිට 3වර චක්‍රය මතක් වෙන්න ඕන. එහෙනම් 3වරක් 3යි 3වරක් 5යි කියලා අපි කපා ගත්තා.
දැන් පුතේ 22 වත් 3න් බෙදෙන්නේ නැහැ 7 බෙදෙන්නෙත් නැහැ 3න් 5 බෙදෙන්නෙත් නැහැ තවත් උඩ යටයි කපන්නේ නැව නේ අපිට එහෙනම් අපි ඔක්කොම ටික කපන්න පුළුවන් දේවල් ටික සුළු කරගෙන ඉවරයි 22 7න් ගුණ කරලා ආයි ඒ ගණන 5න් ගුණ කරගන්න ඕන ඒ ආපු උත්තරය 3න් බෙදන්න තමයි තියෙන්නේ අපිට උඩ ටික ගුණ කරලා වෙනම උත්තරය ගන්න යට උත්තරය වෙනම ගන්න එහෙනම් 22 7න් ගුණ කරගත්තට පස්සේ මම මෙතනම හදා ගන්නම් 7 2 14න් 4 14න් 4 එකක් ඉතුරුයි 7 2 14යි 1යි 15යි ඒ එන උත්තරේ 5න් ගුණ කරන්න ඕන ඒ ආපු උත්තරේ ආයතරයක් 3න් බෙදන්න ඕන එහෙනම් අපි බලමු පුතේ මෙහෙමම ගුණ කරගෙන 5 4 20යි 20න් බිඳුව දෙකක් ඉතුරු වෙනවා 5 5 25යි 2යි 27යි 7 දෙකක් ඉතුරුයි 5 1 පහයි දෙකයි හතයි කියලා අපිට ගන්න පුළුවන් යට තියෙන තුන මේ ගාන සුළු කරගත්තාම ඇති කියලා මම කලින් වීඩියෝ එකක් සඳහන් කරා මොකද අපිට බෙදෙන්නේ නැත්තම් මේ වගේ ඒවා බෙදලා අවසන් කරන්න බැරි ඒවා මේවා අපරිමිත සංඛ්‍යා බෙදුවොත් එහෙම ඒක නිසා අපි මේ වගේ සංඛ්‍යා මේ විදිහට උත්තරේ තිබ්බහම ප්‍රමාණවත් වෙනවා අපිට අනිවාර්යයෙන්ම નિયમિત ලකුණු ගාන ගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් අපි බලමු අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. අපෙන් මේ ගානේදී අහන ඊළඟ ප්‍රශ්නේ පුතේ සංයුක්ත රූපයේ වර්ගඵලය සොයන්න. සංයුක්ත රූපයේ වර්ගඵලය සොයන්න. මේ රූපේ සංයුක්ත වෙලා තියෙන්නේ මොකක් කොහොමද කියලා මම කලිනුත් පැහැදිලි කරා පුතේ. සමාන්තර ආශ්‍රයයි කේන්ද්‍රික ඛණ්ඩයයි එකතු වෙලා. දැන් සංයුක්ත රූපයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට මෙන්න සමාන්තර ආශ්‍රය වර්ගඵලය තියෙනවා. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය තියෙනවා මේ දෙක එකතු කරගත්තනම් අපිට පුළුවන් මේක සංයුක්ත රූපේ වර්ගඵලය හොයාගන්න. අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා මම මෙතෙන්දී උඩින් වගන් තියල යන්නම් පුතේ. සංයුක්ත රූපේ වර්ගඵලය මේ තුන්වෙනි කොටස අපි හදන්නේ. සංයුක්ත රූපයේ වර්ගඵලය සමානයි. මෙන්න සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 210යි. එකට එකතු වෙන්න ඕන මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 770 බෙදීම 3යි දැන් මේ බල එක්කහම බය වෙන්න ඕනේ නෑ නෝ එක්කහම බය වෙන්න ඕනේ නෑ අපේ දරුවෝ දන්න භාග සුළු කිරීම පිළිබඳව පොඩ්ඩක් නේද ඒතර අපිට පුළුවන් මේ දෙක සුළු කරගන්න මේක තියෙන භාගයක් මේ තියෙන සංඛ්‍යාවක් මේ දෙක සුළු කරගන්න හරි ලේසි අපිට තියෙන අපිට මෙහෙම කරන්න පුළුවන් මේකත් විෂම භාගයක් කරගෙන එකතු කරොත් එහෙම වඩාත් ලේසි. දැන් අපේ දරුවන්ට ගොඩක් මතක් වෙන්නේ හරය සමාන කරගන්න මේකට එක දාලා අපි ඒ විදිහටම ගාන හදමු. එතකොට මේ මෙතන අපිට එකක් දාගන්න පුළුවන්. දැන් හරයන් දෙකක් තියෙන. එතකොට පොදු හරයක් ගන්න ඕන. අපි ගත්තොත් හරය එතකොට ගන්න වෙන්නේ 3. දැන් මෙතන මේ එක 3ක් වෙනකොට ඒ ගාන 3න් ගුණ වෙලා තියෙන නම් මේ ගානත් 3න් ගුණ වෙන්න ඕන. මෙහෙම ගුණ කරගන්න පුළුවන් පුතේ 210 ඒව 3ක් නෙවෙයි 200 ඒව 3ක් 600යි 10 ඒව 3ක් 30යි 630යි එහෙනම් එතන එනවා 630ක් ධන අමාරු නෑ මේ වැඩේ මෙතන තියෙනවා 770ක් දැන් අපිට ගන්න පුළුවන් උත්තරේ 630යි 770 එකතු කරන් තියෙන එකත් හිතින් හදා ගන්න පුළුවන් අපිට මේ 70ට මේ 30 දැම්මහම මෙතන 100ක් වෙලා 800ක් වෙනවා 770ට 30ක් එකතු වුනහම 800යි. 800යි 600යි. එතකොට මෙතන තියෙන්නේ 1400යි. උඩ 1400යි යට තියෙන්නේ 3යි. මේ ගාන මේ විදිහට තිබ්බහම ඇති කියලා මම කලින් කොටසදී පැහැදිලි කරා. මෙතන අපි ඒකක දාන්න ඕන වර්ග සෙන්ටිමීටර වලින් තමයි අපි මේ උත්තරේ හොයාගත්තේ. එහෙනම් අපිට ඔන්න අපි ඒ ගාන කතා කරා. ඒ ගාන පැහැදිලි කරලා දුන්නා. අපේ දරුවන්ට පොඩ්ඩක් හරි අමාරු වෙයි කියලා හිතපු ගානක් නිසා මම අනිවාර්යයෙන්ම මේක වීඩියෝ එකේදී කතා කරලා දෙන්න හිතුවේ. හොඳට බලන්න, හොඳට තේරුම් අරගන්න. තේරුම් නැත්නම් ආයි මේ වීඩියෝ එක බලන්න.